ශ්‍රීලංකා එක්දින කණ්ඩායම අවසාන වශයෙන් ක්‍රීඩා කර තිබෙන්නේ එක්දින තරගාවලියක් දකුණු අප්‍රිකානු තරගාවලිය ශ්‍රී ලංකා වීදී පැවැත්වුණු එම තරගාවලියේ සිට සිම්බාබ්වේ එක්දින තරගාවලිය වෙත එන විට එක්දින කණ්ඩායමේ වෙනස්කම් 10ක් සිදු වී ඇති බව මේ වන විට වාර්තා වනවා. තවමත් නිල වශයෙන් සංචිතය නම් කර නැහැ. නමුත් ක්‍රීඩකයන් 10 දෙනෙක් සිම්බාබ්වේ තරගයට සහභාගී නොවන බවට හඳුනා ගන්නට පුළුවන් බව ද පපරේ වෙබ් අඩවිය සඳහන් කරනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාද ආබාධයකට ලක්වීමෙන් සිම්බාබ්වේ තරගාවලිය ක්‍රීඩා නොකරන බවයි වාර්තා වන්නේ. ඊට අමතරව සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගද ආබාධ තත්ත්වය නිසා සිම්බාබ්වේ තරගාවලිය ක්‍රීඩා කරන්නේ නැහැ. ඊට අමතරව අවිෂ්ක ප්‍රනාන්දු COVID-19 ආසාදනය වීමෙන් ක්‍රීඩා කරන්නේ නැහැ. ඊට අමතරව ධනංජිත් සිල්වා පුද්ගලික හේතුන් මත සිම්බාබ්වේ තරගාවලියෙන් ඉවත් වූවා. තව භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තා. මේ ක්‍රීඩකයන් 5 දෙනාම ශ්‍රී ලංකාවේ අවසන් තරගාවලිය වන දකුණු අප්‍රිකානු එක්දින තරගාවලියේදී සංචිතේ ක්‍රීඩා කරා. මේ ක්‍රීඩකයන් 5 දෙනාම සිම්බාබ්වේ තරගාවලියට එක්වන්නේ නැහැ. ඊට අමතරව දකුණු අප්‍රිකානු තරගාවලියේදී සංචිතේ සිටපු ලහිරු කුමාර, අකිල ධනංජය, ලහිරු මදුශංක, පුලින තරංග සහ බිනුර ප්‍රනාන්දු කියන ක්‍රීඩකයන් 5 දෙනාද සිම්බාබ්වේ තරගාවලියට අදාළ ජෛව ආරක්ෂිත බුබුලට එක්වන්නේ නැති බවයි මේ වන විට වාර්තා වන්නේ. ඒ අනුව ක්‍රීඩකයන් 10 දෙනෙකු දකුණු අප්‍රිකානු තරගාවලියේ සිට සිම්බාබ්වේ තරගාවලිය දක්වා එන විට ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමෙන් ඉවත් වී තිබෙන බවයි පෙනී යන්නේ. ජාතික කණ්ඩායමට ප්‍රථම වතාවට කැඳවුම් ලැබපු ක්‍රීඩකයන් සිටිනවා. ඒ අනුව කලන පෙරේරා, නුවන් තුෂාර, චාමික ගුණසේකර වගේ ක්‍රීඩකයන්. ඊට අමතරව තවමත් එක්දින තරඟ ක්‍රීඩා කර නැති කමිල් මිෂාර වැනි ක්‍රීඩකයන් සිම්බාබ්වේ තරගාවලියේ ජෛව ආරක්ෂිත බුබුලේ සිටිනවා. කෙසේ වෙතත් සිම්බාබ්වේ එක්දින තරගාවලියට එන ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට බොහෝ වෙනස්කම් සහිතවයි ක්‍රීඩා කිරීමට සිදුවන්නේ. සමහරක් විට පළවෙනි තරගයේදීම ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ට එක්දින වරම් ලැබීමටද ඉඩ තිබෙනවා. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.